පිටපිට බාධක කොට උඩ වැඩ කිඩ පිටපිට බාධක කොට උඩ වැඩ කිඩ දැන් ප්‍රේක්ෂක ඔබ කල්පනා කරනවා ඇති මොකක් ගැනද මම මේ කියන්නේ කියලා මේක තමයි ටීවී දරන ඔබ වෙතට ගෙන එන අලුත්ම ගේම් ෂෝ එක පිටපිට බාධක කොට උඩ වැඩ කිඩ කියන තරම්ම බාධක නැති බවත් හොඳින් මතක තියාගන්න මේ වෙද්දි ලංකාවේ සියලුම ප්‍රේක්ෂකයන් ටීවී දරනත් එක්ක එකතු වෙලා ඉන්නවා කියන මම පැහැදිලිවම ලොකු විශ්වාසයකින් දන්නවා වැඩි කතා බහ වුණේ නැහැ සූදානම් අපේ පළවෙනි වැඩසටහනට සහභාගී වෙලා ඉන්න කලාකරුවන් කවුද කියලා හඳුනා ගන්න. මේනක කොහොමද මේනක? හොඳින්. මේනක අපි ගොඩක් ආදරෙන් පිළිගන්නවා අපේ පළවෙනි වැඩසටහනට. අයිබෝවන්. අයිබෝවන්. මේනක කොතනද? මෙහාර එතන. මෙහාර අයිබෝවන්. අයිබෝවන්. එතකොට තාත්ති කියලා කියනවා. මොකද තාත්ති අම්මිත් අද අපේ වැඩසටහනට ඇවිල්ලා ඉන්නවා. සංගීත් කොහොමද? आराधना क्लियर स्तुति संबंध नाट अभी मेनक සංගීත් එහාර උදාරි මේක සාමාන්‍යයෙන් අපි දකින සාම්ප්‍රදායික ගේම් ෂෝ එකක් නෙමෙයි ටිකක් වෙනස් විදිහේ ගේම් ෂෝ එකක්. ඔයාලට අපි ගේම් කරන්න දෙනවා. හැබැයි ඒ අතර වාරේ බාධකත් එනවා. ඒ බාධක මැඩගෙන තමන්ගේ අභියෝගයට හොඳින් මුණ දුන්නොත් තමයි ජයග්‍රහණය කරන්න පුළුවන්කම තියෙන්නේ. පළවෙනි වටේ අපි ආරම්භ කරන්න සූදානම්. පළවෙනි වටේට අපි කියන්නේ කටේ පිට්ටු වටේ. කටේ පිට්ටු. මෙමයයි. දැන් මෙතන තියෙනවා මේ අග්ගල වැනි జాතියක් මෙතන අපි සකස් කරලා තියෙනවා. ඒක කටේ තියාගන්න ඕනේ. अब हके हटमदारी त्यागन मंगोलांट दिन यम किसी क्रियाकारकमकोट इक खराने मुलिम प्रेस्कर्णकनाथमस्ताव लिखने तीन बस बस प्रेस्कर्णमस्ताव लिखे इसलास्ताव लागनाट लकुन लवेन का मतक त्यागा अब फलवनी वटे फलवनी अवस्थाव ओहमुनाट फलवनी वटे देवनी अवस्थावे हतर दिनाटम තරංගයට මුණ දෙන්න සිද්ධ වෙනවා. සමහර අවස්ථාවල පළවෙනි වටේ සිළු දනාටම මෙයා එක එක්කෙනෙකුට හෝ සිළු දනාටම මේ අවස්ථාව ලබා ගන්නත් පුළුවන්. පැහැදිලිද? හරි. එහෙමනම් අපි මේ අග්ගල වැනි ඒ දේ අපි දාගමු කට ඇතුළට. නහිනා වෙන්න බෝ බොක්කලේ ඊට පණියේ. මට අහුල්ලා දෙන්න බැහැ. හරිද? ඔබ තියාගන්න. හරි. එහෙමනම් මේක තමයි ලැබෙන පළවෙනි අවස්ථාව. මම මේ කියන එක හොඳට ඔළුවේ තියාගන්න ඔළුවේ තියාගෙන බස එක ප්‍රෙස් කළා තමයි කියන්න ඕනේ පුංචි සිඤ්ඤෝ කොම්පඤ්ඤ වීදියේ පිපිඤ්ඤා විකුණන්නේ පිපිඤ්ඤා පිපිඤ්ඤා කියලයි හරි අගතන කියන්නකෝ අයියේ හරි පුංචි සිඤ්ඤෝ කොම්පඤ්ඤ වීදියේ පිපිඤ්ඤා විකුණන්නේ පිපිඤ්ඤා පිපිඤ්ඤා කියලයි ඔව් කියන්න පුංචි සිඤ්ඤෝ කොම්පඤ්ඤ වීදියේ පිපිඤ්ඤා විකුණන්නේ පිපිඤ්ඤා පිපිඤ්ඤා කියලයි. පුංහහෝ කවුද? පුංහහෝ කොම්පඤ්ඤ වීදියේ පිපිඤ්ඤා විකුණන්නේ පිපිඤ්ඤා පිපිඤ්ඤා කියලයි. ආ. හරි. හරි. අපි බලමු අපේ විනිශ්චය මණ්ඩලය ලකුණු කීයක් ලබා දෙනවද කියලා. දෙවෙනි අවස්ථාව කපුටෙක් කෑ ගසන ආකාරය අනුකරණය කරන්න. සංගීත ව්‍යවස්ථාව ලබා ගත්තා වගේ. කපුටෙක් කෑ ගසන ආකාරය තියෙනවනේ අග්ගලේ කටේ හා හරි ඔව් කව් සමහර කපුටෝ ඉන්න මොන හරි කටේ හිර වුණාම ඔහොම තමයි කෑ ගහන්නේ කෑ ගහලා වෙනවා වැඩි දඟලන්න එපා ඔබ දිය වෙලා ඇතුළට කෑවද හරි දෙවෙනි අවස්ථාව ලබා ගත්තා තුන්වෙනි අවස්ථාව හරි බල්ලෙක් වාහනයකට හැප්පෙන විට නගන හඬ අනුකරණය सामान्य बल्लट हेपी हरे शिवन अवस्थाव ओबट हुरु गिटार वादने अनुकरणे कराम मेनक
ඔබට හුරු පුරුදු ගිටාර් වාදනයක් ඔය යම් කිසි ගීතයක හෝ ඔබ පොඩක් ඔය ප්‍රසංග වේදිකාවලට එමු ගොඩුනා මම දැකලා දෙනවා ගීත ගායනා කරන ලස්සට ගීතයක කොටසක් ගායනා කරන්න පුළුවන් මේ මේ වාදනයක් ඉදිරිපත් කරන්න පුළුවන් ගිටාර් වාදනයක් ගිටාර් වාදනය ඒ මුංගක ගිටාර් වාදනය නේ තමයි ගිටාර් මුංගක ගිටාර් නද නැද්ද නේද එන්නේ නැහැ නේ මම මෙතන මතක තියාගන්න මෙතන මේ පෞල් ජීවිත ගෙදර මෙතන තනි තනියම තමයි වැඩේ කරගෙන යන්න වෙන්නේ හරි හරි ගිටාර් 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 කන්ද බෑ කනවා වගේ මට ගන්න ගිටාර් ගෙදින්ද අර ගිටාර එක ගත්තා හරි ඒක මේ සංගීත පොඩක් ඒ අවස්ථාව දීලා බලමු කොහොමද සාමාන්‍යයෙන් ගීත ගායනා කරන්න පුළුවන් කියලා මම හොඳට දන්නවා සංගීත කොහොම සාමාන්‍යයෙන් ගිටාර් එකක් ගත්තාම වාදන හටේ දිනවනේ අගලේ ඔව් ගානේ දිනව දිනව කොහොමද සංගීත අවස්ථා හතර ඉවරයි අපි මේ සංගීතයේ ගිලින කණා වගේ එකක් මට පේන නෑ ආහා ආ දිනවනේ කොහොමද මට නාට්‍ය මතක නෑ නාට්‍ය හරි අපි තව මේ වටේ පළවෙනි වටේ තව අවස්ථාවක් තියෙනවා ඒ අවස්ථාව හතර දෙනාම ලබා ගන්න ඕනේ ඊට කලින් අංගලේ කන්න දෙමු නැත්නම් හරින එක කටේ තියාගෙන ඉඳලා සෑහෙන අමාරුයි ඒක කන්න දීලවත් ඒ අමාරු පොඩක් මග අරගන්න අපි කියලා කියමු හොඳයි එහෙනම් පළවෙනි වටේ දෙවෙනි අවස්ථාව අපි ලබා දෙන සූදානම් හැබැයි මේ දෙවෙනි අවස්ථාවේ හතර දෙනාම මේ අවස්ථාව ලබා ගන්න ඕනේ දැන් අංගලේ දාගෙන මහන්සි වෙන්න ඕනේ එහෙම තුවාල කරගන්න එහෙම දඟලන්න ඕනේ ඒ ගේම් එකට අදාළ එක්කෙනා පමණක් ඒක දාගත්තාම හරි අවස්ථාව ලැබුණාම ඒක දාගත්තාම හරි ප්‍රශ්නයක් නෑ නේද? ඉතින් අග්ගලේ අවුල තමයි පොඩ්ඩක් තියෙන්නේ. හරි මෙනක ගීතය මේගසේ බොහෝ ගීතය හැමෝම දන්නවන්නේ. ඒ ගීතය තමයි ගායනා කරන්න ඕනේ. මෙනක ඔයාගේ අවස්ථාව ඔය කටේ දාගෙන ඉන්න එපා වෙලාව යනවා. ඒක ඔබ දින්නුව කියන්නේ. නැත්නම් ඔක එලින් කර මොකක් හරි දෙක එකක් කරන්න. හරි පටන් ගන්න. මලහ බොහෝ සංවාං හබේ. පහේ ඉන්න බලවේ ඔව්. සංගහ මහ කකහ පහ අගම අප. ඉතින් හරි තාලට කිව්වනම් තමයි ඒක ලස්සන දින වර්ණගම දින. හපල ගන්න. හරි. නිහර ඔයාගේ අවස්ථාව. ල්කප් මැච් එක තියෙනවා මේ සිම්බාබ්වේ ජාතික කියතු වගේ තමයි ආදන්නේ ඒ වගේ තමයි පොඩක් නෑ ලස්සන ඒක තාලේ තියෙන රිද්ම නැත මයිකයි කිව්වේ මොන කුද්දේ විතරද බා හරි දැන් හපල ගන්න සංගීත නරනේ මේ රහේ බෝ පැමි බදම් සුබේ ප්‍රවීණ රංගන ශිල්පියෙක් ඉන්නේ මේ විල්සන් ගුණරත්න මහත්මයා අර එතුමාගෙත් වොයිස් එක වගේ තමයි පොඩ්ඩක් එන්නේ මේ පර වෙලාතු සාමාන්‍යයෙන් පර වෙලා ඔව් හරි පර වෙලාතු අගලේ ගන්නුනේ අගලේ ආ ඕකේ හරි පටන් ගන්න මේ රසේ බොහෝ තනුරන් අපේ ඉමි දෙමි රායෙන් ගන්න නංගිට නංගට මපෝ
bébé est comme ça, bébé est comme ma mère, comme ma mère, après. Hari, 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 පිට බාධක වැඩ කිඩ කොට උඩ දැන් මගේ අතේ තියෙනවා පළවෙනි වටේ ලකුණු සංඛ්‍යාව ලකුණු ලැබිලා තියෙන්නේ මෙන්න මේ විදිහට මේනක ලකුණු 9ක් ලබාගෙන තිබෙනවා අපි හොඳක් පොළ සන්නාදයක් ලබා දෙමු නිහාරා ලකුණු 8ක් ලබාගෙන තිබෙනවා උදාරි ලකුණු 4ක් ලබාගෙන තිබෙනවා සංගීත් ලකුණු Apple hak laba agen di bino. Hari, emang apa sudah nam? Apa dewani wate aram keran tapi mereka tegian ne dading biding wate gila. Sudah nam deh? Ready. Apa aram keramu? Me apa dewani wate dading biding wate? Dading biding. Nah, apa sudah nam aram keran dading biding wate? Nama kita uang pudi. පොඩි එකක් එනවනේ ඇඟට පොඩි ගැම්මක් එනවා දඩින් බිඩින් කියලා කිව්වමනේ දැන් මේකයි කතන්දරේ මේ වටේ සිද්ධ වෙන්නේ මේකයි අපි එක තරඟකරුවෙකුට තරඟකාරියෙකුට මේකට නගින්න අවස්ථාව දෙනවා ඊට පස්සේ මම ඇගෙන් හෝ ඔහුගෙන් ප්‍රශ්න අහනවා ඒ ප්‍රශ්න හෝ යම්කිසි ක්‍රියාකාරකමක් වෙන්නත් පුළුවන් මගේ ඒක හරියට හඳුනාගෙන ප්‍රශ්නෙට නිවැරදි උත්තර ලබා දෙන්න ඕනේ ඒ අතර වාරේ වටේ ඉන්න තුන් දෙනාට අවස්ථාව තියෙනවා මේ බෝල වලින් ඇයට ඔහුට පහර දෙන්න මතක තියාගන්න අනේ මේ මගේ මහත්තයා අනේ මේ මගේ නෝනා ගැහුවොත් රිදේ කියලා එතන හුරතල්ල නෑ ලෑස්ති වෙන්න එපා ඔන්න මුලින්ම කිව්වා හරි ගෙදර ගහ ගන්න බැරියෝ ටික අන්න ඒ ප්‍රශ්න ටික මෙතෙන් දැදලා ගත්තද කිසි ප්‍රශ්නයක් නෑ ගෙදර තියෙන අර්බුද ඒ සේරම එතකොට අපිට බලා ගන්න පුළුවන් බෝල යන වේගය අනුව ගෙදර තියෙන ප්‍රශ්න මොන වගේද කියලා අපිට මේක මොන වගේද හරි අපි පළවෙනි අවස්ථාව ලබා දෙනවා නිහාරට ඕකේ නිහාර එන්න හරි මන් දිහා බලාගෙන ඉන්න මං අහන දැන් එන බෝල මට අල්ලන්න පුළුවන්ද? මුතු මාදිසියක් තියෙන මේනකට ගන්න. නෑ නෑ පොඩක් ඉන්න අවස්ථාව දෙනකන්. එන බෝල අල්ලන්න පුළුවන්ද? ඔයාට වළක්වන්න පුළුවන්. ඔයාට වළක්වන්න පුළුවන්. හැබැයි දැන් මම යම් කිසි ක්‍රියාකාරකමක් කරනවා ප්‍රශ්නයක් කියනවා කියලා ඔයා මන් දිහා බලලා ඉන්න ඕනේ. හා. ඔයා අල්ලන්න ඕනේ. හරි. එහෙමනම් අපි පටන් ගමු පළවෙනි අවස්ථාව නිහරගේ අවස්ථාව. එහෙමනම් ගන්න ඕනේ. හරි. ටිකක් දුර ඉඳලා ගහමු නිය රිදෙන්න ගහන්න. එපා. පව. මේ මම මෙතන ඉන්නේ නෑ මාව බේරලා ඕන එකක් ඇහෙන්න දෙන්න මේක මටත් තියෙන්නේ. නික නිකන් ඊට පස්සේ අප්සෙට් ඒ එවනම් විනාඩියක කාල සීමාවක් ලැබෙන එක තුළු විතියා ගන්න දැන් මේ අපි මවුල්ලා ගහන්න නේද ඔව් වටේකෝ දුවල කියලා නෑ අවුල්ලා ගහන්න කොහෙන් හරි කමන්න නෑ අවුච් එකකින් ගහන්න අවුච් එක කියන්නේ පොල මන් හරි එවනම් ආරම්භ කරනවා 3 2 1 start ඕවර් එකට බෝල කීයද ගන්න 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 6යි 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 6 දෙකෙන් බෙදපුවාම කීයද 3යි අරේ තුන්වන මාසයේට කියන සිංහල නම කුමක්ද මැදින් ඔළුවට මැදින් මාසයේට පසු වෙන මාසය කුමක්ද බක් අයියෙන් ගන්න අයියෙන් පව් පව් කිය කීක තේරම හරියයි මේන කයි බක් මාසයේ විශේෂත්වය කුමක්ද සිංහල දෙමළ අලුත් අවුරුද්ද සිංහල දෙමළ අලුත් අවුරුද්දට හදන කැවුම් වර්ග දෙක කොණ්ඩ කැවුම් කැවුම් प्रश्न अरे उदारी पौ पौ गए හරි අපි නිහාරා අවස්ථාව ලබා ගත්තා මම හිතන්නේ ප්‍රශ්න වලට හරියට උත්තර ලබා දුන්න අපි බලමු විනිශ්චයමන්නේ ලකුණු කීයක් ලබා දෙනවද කියලා අපි දෙවෙනි අවස්ථාව ලබා දෙනවා උදාරිට උදාරි මට රෙම් ගහන්න නේ බා ඔකේ ඕලට තුවාල වෙච්චරද නේ පොඩක් ඉන්න ගහන්න කලබල වෙනවා පොඩක් ඉන්න මේක පොඩක් අමාරුයි මම හිඳ කියන එක පොඩක් ඉන්න මේකේ ඇවිල්ලා මේක කියන්න තියෙන්නේ මම මේ කියන දේවල් ඉංග්‍රීසියට ට්‍රාන්ස්ලේට් කරන්න ඕනේ. හරිද? ඕකේ කියන්න එපා. මේ ඉච්චර දරුණු ඉංග්‍රීසි නෙමෙයි. හරි. අපිට ඒක ඉන්නේ නැහැ නේ. නෑ. ඉච්චර දරුණු ඉංග්‍රීසි මම මේ මං උදාහරණයක් කියන්නම්. මගේ සීයා කකුල කසකසා බූරු ඇඳේ දොයි. එතකොට ඒක ඉංග්‍රීසි වලට පරිවර්තනය කරන්න ඕනේ.
my grandfather leg yellow yellow sleep on the donkey bed. Understand? Yellow yellow? Kasa kasa. Okay. Scratch කියලා කියන්නේ මේ 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 fluent english දෙන්න එපා. ඒක දෙන්න ගියොත් මමත් කර වෙනවා. ඒ හින්දා මට වචනේ ආවනේ. ඒ කියන්නේ අපි අරගෙන good english කියලා කියන්නේ. You help me. Good english වලින් දෙන්න. හරි? Ready? තාත්ති බලාගෙන අම්මිට දෙයි. එහෙම කියලා මේ විතර හුරතල් වෙන ලෑස්තිනම ගහන්නේ ගහන්න දඩුවන් ගාලා. හරි. මගේ හුරතල් බලු පැටියා පටන් අර පටන්. මගේ හුරතල් බලු පැටියා උඩ පැන පැන කිරි වීදුරුවම බොනවා. ගන්න 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 ගන්න. My cute doggy. My pet dog up jump jump milk glass drink. Oh jump jump milk glass drink. දෙවෙනි එක මගේ පුංචි හාවා සුදු පාටයි. ඒක නම් ලේසි. මගේ පුංචි හාවා සුදු පාටයි. My little rabbit white color. පෙට් එක පෙර ඉඳන්. මට ඊයේ ආදර හසුණක් ලැබුණා. තාත්තිගෙන්. ආ තාත්තිගෙ කියලා නෑ. මට ඊයේ ආදර හසුණක් ලැබුණා. මට ඊයේ I got a letter. ඒ ඉංග්‍රීසි නෙමෙයි. Good English. Good English. මට ඊයේ ආදර හසුණක් ලැබුණා. Me yesterday love letter got. ආ ඔව් ඒක තමයි. මම බත් කකා වතුර බොමි. මම බත් කකා වතුර බොමි. I'm බත් කකා. I'm eating rice drinking water. ඔව්. කාලය අවසන් වෙනවා. හරිද? හරි. හොඳයි. ප්‍රශ්න හතරකට උත්තර ලබා දුන්නා. විදින් නෑ නේ. විදින් නෑ නේ. රිදුණා. ආ මේ බහලා හුරු දෙන්න බොරු. මේ හරි දෙනවද? මේ දිනකම හයියෙම ගැහුවේ මේක. හරි. අපි මේ දැන් මේ කාන්තා පාර්ශවීය දෙනාම අවස්ථාව ලබාගෙන අවරයි. බලමු දැන් මේ වීර කොල්ල කොහොමද අවස්ථාව ලබා ගන්න කියලා. අපි පළවෙනි අවස්ථාව අපි නලු පරපුරෙන් අපි ලබා දෙන්න සූදානම්. සංගීත්. 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 ආ මේ මේ කිව්වට මේ සෑහෙනේ බිනවනේ පල්ලේ. බිනවනවා. එනවා උඩ යනවා. ගානක රිදෙන්න ගහන්න මේක ගණිතය ආශ්‍රිතව තමයි මේක තියෙන්නේ සාමාන්‍යයෙන් සමාන්තර රේඛා කෝණ තුනක් අතර ගණිතයෙන්ද ගණිතයෙන්නේ එහෙම ඒවා නැහැ කියලා මං කියනවා හරි අපි ආරම්භ කරන්න සූදානම් එහෙනම් සංගීත සූදානම් අවස්ථාවට මූණ දෙන්න එවනම් පටන් ගමු දෙවරක් දෙක හතරයි අටවරක් බිඳුව 8යි ආරේ ඔව් අටවරක් බිඳුව 8 හතරක් එක හතරක් හතයි 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 නමවරක් තුන වරක් තුන ඇවිල්ලා 27යි හතරවරක් පහ හතරවරක් පහ 20යි නමයේ තුනෙන් බෙදපුවාම නමයේ තුනෙන් බෙදුවම 3යි හය තුනෙන් බෙදපුවාම හය තුනෙන් බෙදුවම 2යි 10 පහෙන් බෙදපුවාම 2යි 13 දෙකෙන් බෙදපුවාම 13 දෙකෙන් බෙදුවාම 6.5යි 18 නමයෙන් බෙදපුවාම 2යි හරි ඇති 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 මම එකක් ගා ගන්නම් හරි අපි බලමු ලකුණු සංඛ්‍යාව කීයක් ලැබෙනවද කියලා සංගීත දැන් අවසන් අවස්ථාව මේනකට මේක පොඩ අඩිය හිමීට දෙන්නගෙන මේනක දැනි මතක් වුණා ආවරක් හදාගත්තේ ඔය පොඩ හරි නලු එක සංගීතයක් දාපු කාලයක් මතක නැහැ මේ මේ මේනක කර ලෙදර් බෝලයක් නැතුනේ මේ පොඩක් වුණා තියෙන්නේ නැතු යා පාට හොයා ගන්න බැරුව යනවා හරි මේනක මේ වාගේ අවස්ථාව තියෙන මෙච්චරයි මම ඔයා මොකද බෝලේ අරන් ඉන්නේ බෙරිද මට බෝලේ දැන් වාට බෝලයක් ගන්න බෑ ගන්න බෑ ඔයාගේ අවස්ථාව තියෙන්නේ මම අපේ රටේ ඉන්න ප්‍රවීණ කලාකරුවන්ගේ නම් වල අග හෝ මුල කොටස කියනවා ඔයා නම සම්පූර්ණ කරන්න ඕනේ හරිද පැහැදිලිනේ ඔව් පොඩක් ඉන්න මේක හදා ගන්න හරි ලැස්ති ලැස්ති හොඳයි අපි ආරම්භ කරමු ජයමාන් අපේ වික්‍රම ඔන්න බෝලයක් ගියා ජෝ මම බෝලය හොයාගෙන ඉන්නේ කුමාරතුංග විජේ ෆොන්සේකා ගාමිණි රන්දනිය රවින්ද්‍ර මෙන්ඩිස් ශ්‍රියන්ත අන්තරාරච්චි රාමනායක රංජන් මහේන්ද්‍ර පෙරේරා ශ්‍රියන්ත මෙන්ඩිස් හරි හරි ඉවරයි හරි දරුණු ප්‍රහාරයකට ලක් වුණා මං හිතන්නේ සරටම වැදුනේ ඔව්
ගෙදරදිවත් ලබා ගන්න බැරි විදිහේ සන්තෝෂයක් අද මේ ස්වාමි පුරුෂයා බිරිඳට පහර දීලා බිරිඳ ස්වාමි පුරුෂයාට පහර දීලා ලබා ගත්ත කියන සතුට මට තනිකඩයක් විදිහට තියෙනවා. හරිද? ඒකන මට හරි ආඩම්බරයි. දැන් අපි ප්‍රශ්න අහන්න ඕන නෑ නේද? එහෙම එකක් නෑ මේකේ. ඒකට මේ බෝල හරියන්නේ ලෙදර් බෝල. එහෙම කිසිම දෙයක් නෑ. හොඳයි අපි දෙවනි වටේ මේ විදිහට අවසන් කරනවා. දෙවනි වටේ ලකුණු තත්ත්වය කොහොම වෙලා ඇතිලා ඉන්නේ? මං කිව්වේ ගෙදර ගිහිල්ලා දැන් අපි පහක් දාන්න නෑ මම තාත්ති පොඩක් ඉන්න අම්මි පොඩක් තාත්ති අම්මි ඉන්නේ පොඩක් ඉන්නෝ අපි ගෙදර ගිහිල්ලා අපි කතා බහ කරමු අද වෙන වෙනම තරග කරන්නේ අපි වට දෙකක් අවසන් කරනවා වට දෙකේ ලකුණු තත්ත්වය මොන වගේද කියලා අපි බලන්න සූදානම් වෙනවා මේ විරාමයෙන් පසුව මේ පිට පිට බාධක හරි මම හිතනවා අපේ වැඩසටහන අද අති සාර්ථකයි කියලා. මොකද අපේ කලාකරුවන් බොහෝම අතිශය සතුටක් ලබනවා කියලා මට දැනෙනවා. ගෙදර දොර ප්‍රශ්න සියල්ලම අපි බෝල වලින් එලියට එන විදිහ අපි හොඳාකාරවම දැක්ක. අපි දැන් බලමු වට දෙකේ ලකුණු සංඛ්‍යාව කොහොමද කියලා වට දෙකේම එකතුව පළවෙනි වටේ සහ දෙවන වටේ එකතුව කොහොමද කියලා. මේනක ලබාගෙන තිබෙනවා ලකුණු 18ක්. මෙහාරා අතෑරලම නැහැ වැඩේ. ලබාගෙන තිබෙනවා ලකුණු 18ක්. උදාරි ලබාගෙන තිබෙනවා ලකුණු 8ක්. ඒක අමතක කියලා දෙක එක අඩු වෙනවා. සංගීත් ලබාගෙන තිබෙනවා ලකුණු 20ක්. අපි ඊළඟ වටේ අපි ආරම්භ කරන්න සූදානම්. මේ වටේ තමයි සෙල්ලම් ලෙල්ලම් වටේ. සෙල්ලම් ලෙල්ලම්. එහෙමනම් අපි සූදානම් තුන්වෙනි වටය ආරම්භ කරන්න පිට පිට බාධක වැඩ කිඩ කොට උඩ බලමු මේ වටේදී මේ තරඟකරුවන් තරඟකාරයන් හතර දෙනාට කොහොමද මුණ දෙන්න සිදු වෙන්නේ කියලා මේකෙත් බාධක තියෙනවා නැතුව නෙවෙයි මම පැහැදිලි කරන්නම් මේනක නෙහාරා උදාරි සංගීත් මම පැහැදිලි කරන්නම් කොහොමද මේ වැඩ කටයුතු සිද්ධ වෙන්නේ කියලා මේ වටේ සිද්ධ වෙන්නේ කොහොමද කියලා හරි ලේසි විනාඩි දෙකක කාල සීමාවක් හම්බ වෙනවා අපි ගීතයක් දෙනවා ඒ ගීතයට අපූර්ව රංගනයක් ඉදිරිපත් කරන්න තියෙන්නේ විනාඩි දෙකේ කාල සීමාව ඇතුළත ඒ බෝල ටික වටන්න ඕනේ. වැඩිපුරම බෝල වටන කෙනාට ලස්සනටම ඩාන්ස් කරන කෙනාට අපේ විනිශ්චය මණ්ඩලය වැඩිපුරම ලකුණු දෙන්න. වැඩිපුරම ලකුණු දෙන්න සූදානමින් ඉන්නවා. එවනම් අපි දෙදෙනෙකුට එකපාර අවස්ථාව ලබා දෙනවා. පළවෙනි අවස්ථාව මේක අර ප්‍රතිවිරුද්ධ විදිහට ලබා දෙන්න කියලා මගේ ඉල්ලීමක් තියෙනවා. ඒ නිසා මම තීරණය කළා පළවෙනි අවස්ථාව නිහාරාට සහ සංගීත ලබා දෙන්න. අපි බලමු මෙදෙනා කොහොමද මේ වටේ පළවෙනි අවස්ථාවට මුණ දෙන්නේ කියලා. හොඳයි එහෙනම් සෙල්ලම් ලෙල්ලම් වටේ පළවෙනි අවස්ථාව නිහාරා සංගීත ලබාගෙන තියෙනවා. අපි බලමු කොහොමද මේ අවස්ථාවට ලබා දෙන්නේ කියලා පැහැදිලි අපි විනාඩි දෙක කාල සීමාවක් ලබා දීලා තියෙනවා ලස්සනට ඩාන්ස් එක දාන්න ඕනේ කැතර ඩාන්ස් එක දැම්මොත් ලකුණු අඩු වෙනවා මතක තියාගන්න පිටිපස්සේ පෙට්ටියේ තියෙන බෝල ටික බිමට වැටෙන්නත් ඕනේ එමනම් අපි ආරම්භ කරමු 3 2 1 start මගේ වැටෙන්නේ හරි පැතර ඒ මගේ වැටෙන්නේ නැත්තේ මොකක්ද වැටෙනවා වැටෙනවා බයන්නේ නැහැ බෝල වැටෙනවා මගේ තව තියෙනවා මගේ වැටෙනවා අර්ථමය ගැන අවධානය යොමු කරන්න ලකුණු ලැබෙනවා තව තියෙනවා වෙලාව තියෙනවා තව තප්පර 50ක් තියෙනවා කිසිම තාලයක් ඉන්නේ නැහැ දැන් මෙතන වෙලා තියෙන මේ බෝලේ වටන එක ගැන තමයි අවධානය තියෙන්නේ නර්තනය ගැන අවධානය නැහැ මට පේනවා දෙන්නගෙම පෙට්ටි වල එක එක බෝල තියෙන්නේ. තව තප්පර 25ක් තියෙනවා. සතකලි 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 බාබාජි බාබාජි බාබාජි.
తప్పర బాయ్ దేకాయి ఏకాయి వెలావ అవసాన్ వెనవా అమ్మా అబ్బే తప్పర సన్నాదయ దేము ఎక్కక్ ఇతరు ఎలా తినవా కానీ బోల నమయక్ అట్లా తినో సంగీత్గే ఎక్క బోల తినో దిన్నమ బోల నమే బగిన్ డిమట వట్టలా తినో డాన్స్ ఎక్క బలపోమ లక్ను సంఖ్య మనవాగే విధిగా అపి బలము ఎక్క బోల బోల తమ తిన అపి ఇలాంగ అవస్థా లబా దిన్ను సూదానం మేనక ఉదారి అరే ప్రశ్న అర్బుద వేసి అల్లకు మెడగిన అపి సూదానం వెండి తుంగని వాటే దేవుని అవస్థా లబా దిన్ మేనకట సహా ఉదారిట మేనక దాసిద ఉదారి మన వగే నర్తనంగి అది మీకు పావిచ్చి కరణ సూదానం ఇన్ని బాలిక పట్టున కొక్ డాన్స్ రైట్ ఓకే వివిధాకారి నర్తన శైలి ఇన్నప్పుడు బలన్న పులు మమ దెక్క ఇసల నిహార దున్న బాండ ఉత్సాహ కరణ ఏ బాబు దున్న బేవడం తామత్ ఇతనమ సమయ విలావట అని హరి ఏమన్నా అపి సూదానం అవస్థావల బాదెన్న మేనకడ సహా ఉదారిట 3 2 1 స్టార్ట్ మట హినాగిలా మగే ఒళ్ళు కక్కిన మట హినాగిలా మే మట ఓ పెట్టి పెట్టి అరే అయ్యో బాగా బలము వ్యక్తి ఉదారికి పెట్టి కక్కనే సేరం బోల టిక్ దిగట్టలా మేనకకి పెట్టి బోల దిగాక్ ఇతరు ఎలా తీన మటనే ఒళ్ళు కక్కినా నేరకినా మే మేనకకి డాన్స్గా దెక్కములు ఓ డాన్స్గా దెక్కములు ఇతను మరి సంతోష ఎప్పుడో తప్పే వెడతాను ఆరంభేది మే విధి అప్పే కళాశిల్పిని సదురుకురాని లభ్యం కానీ ఒక ఆడంబరేతినో ఏమన్నా వటతునమ్మ మే విధి అవసరం నేను వటతునే లక్ను సంఖ్యావ మునవగే వేవిధ వటతునే లక్ను సంఖ్యావ అనూతమై అవసాన్ వటేట తరంగవదిన తరంగ కరువు అంతదిన హో తరంగకారి అంతదిన అపి తోరా గన్నే ఏ తరంగవటే నమతమై క్యూవోత్ దిను ఏమన్నా అపి సూదానం క్యూవోత్ దిను తరంగవటే ఆరంభకరాన్ని ఇట కలింగ్ అపి సూదానం వినవా విరామే పిటపిట బాధక వెడ కిడ కొట ఉడ నేను అప్పుడు దెక్క అపే కళాశిల్పిని కోమద వెడ కిడ పెన్నండ గీల కొట ఉడ గీకిల తెంగ వట తునక్ మే విద్య అపి అవసాన్ కర్ల తీనో అపి తరంగ ఆరంభేదీమ క్యూవ గేమ్ షో యొక్క ఆరంభేదీమ క్యూ కారణవతమై తరంగ వట తున జయగ్రహణే కర్ల వెడిమ లకుణు లబాగన్న దెదినాట తమై
අවසන් වටේට එහෙමත් නැත්නම් හතරවෙනි වටේට ඉදිරිපත් වෙන්න අවස්ථාව ලැබෙන්නේ. දැන් වට තුනේ ලකුණු සංඛ්‍යාව මට ලැබිලා තිබෙනවා. ලැබිලා තිබෙන ලකුණු සංඛ්‍යාව 90. ටෙක් ටරෑන්. අපි ඉස්සල්ලාම කියනවා උදාරිගේ ලකුණු සංඛ්‍යාව ලකුණු 28ක් ලබාගෙන තිබෙනවා. ඊට පස්සේ අපි කියනවා මේනකගේ ලකුණු සංඛ්‍යාව මේනක ලබාගෙන තිබෙනවා ලකුණු 36ක්. මේනක සමග කරට කර තරඟ වැදුණු නෙහාරා ලබාගෙන තිබෙනවා ලකුණු 37ක්. සංගීත් ලබාගෙන තිබෙනවා ලකුණු 39ක්. ඒ අනුව අවසන් වටේට සුදුසුකම් ලබන්නේ සංගීත් සහ නෙහාරා. එමනම් අපි සූදානම් හතරවෙනි වටේ ආරම්භ කරන්න. හතරවෙනි වටේ ගැන පැහැදිලි කිරීමක් කළොත් මේනක නෙහාරා හරි හරි ගෙදර යන් ගෙදර යනවා. අම්මි තාත්ති පොඩක් ඉන්නකෝ. කාගේ පවුල් අවුල ගන්න. මම මේ හතරවෙනිට ගැන පොඩි පැහැදිලි කිරීමක් කමන්නේ නැද්ද? මෙන්න මෙතන තියෙනවා ස්ක්‍රීන් එකක් පේනවා ඇති. ස්ක්‍රීන් එකේ ඔයාලව තියලා ගැට ගහනවා. මෙන්න මෙතෙන්ට තියලා ඔයාලව ගැට ගහනවා. ඊට පස්සේ අපි මෙතෙන්ට දානවා බෝල ටිකක්. එතකොට ඔයාලා මේ ස්ක්‍රීන් එක ඇදගෙන ගිහිල්ලා මෙතන තියෙන බෝල ටික අරගෙන අපි දීලා තියෙනවා බාස්කට් දෙකක්. ඒ බාස්කට් දෙකට දාන්න ඕනේ. පැහැදිලිද? හොඳම දේ තමයි එහෙම කරන අතර වාරේ මම ප්‍රශ්න අහනවා. ඒ ප්‍රශ්නවල ඒ ප්‍රශ්නවලට හරි උත්තර ලබා දෙන්නත් ඕනේ. එතකොට වැඩිපුරම බෝල දාන කෙනා වැඩිපුරම ප්‍රශ්නවලට උත්තර දෙන කෙනාට ලකුණු වැඩිපුර ලැබෙනවා. හරි. එහෙම තමයි තරගයේ සිදුවෙන්නේ. හරි දැන් චිය කරගන්න. අනේ චිය කරගන්න. හරි සන්තෝෂයි. හරි සන්තෝෂයි. මට හරි සන්තෝෂයි. හරි. එහෙනම් අපි සූදානම් හතරවෙනි වටේ ආරම්භ කරන්න. මම අපේ අඩු ලකුණු සංඛ්‍යාව ලබාගත් දෙදෙනාට මේ ආසන වල ඉඳ ගන්න කියනවා. මේ චිය කරන්න පුළුවන්. මේ සහයෝගය ලබා දෙන්න පුළුවන්. බෝලින් ගහන්න. හරි. ඈ? බෝලින් ගහන්න අපි වෙන වෙන දවසක වෙන අවස්ථාවක් ලබා දෙන්නම් මේනක. හරි. එහෙනම් අපි සූදානම් හතරවෙනි වටේ ආරම්භ කරන්න. කිව්වොත් දිනු. කිව්වොත් දිනු. හරි. එහෙනම් අවසන් වටය ජයග්‍රාහී වටේ අපි ආරම්භ කරන්න සූදානම් වෙන්නේ සංගීත්ගෙන්. සංගීත් සූදානමක ඉන්නවා සංගීත්. යස්. පැහැදිලිනි මම කියපු කතන්දරේ සිද්ධ වෙන ආකාරය. අනිවාර්යයෙන්ම බෝල ටික දාන්න ඕනේ බාස්කට් දෙකට. මතක තියාගන්න කහපාට බෝල කහපාට බාස්කට් එකට, සුදුපාට බෝල රතුපාට බාස්කට් එකට. පැහැදිලිනේ? පැහැදිලි. සුදුපාට බෝල වලට ලැබෙනවා ලකුණු භාගයක්, කහපාට බෝල වලට ලැබෙනවා එක ලකුණක්. ඒ අතර වාරයේ මම ප්‍රශ්න අහනවා. ඒ ප්‍රශ්න වලට හරි උත්තර ලබා දෙන්නත් ඕනේ. එතකොට තමයි ලකුණු සංඛ්‍යාව දෙගුණ තෙගුණ වෙලා ඔයාට ජයග්‍රහණය ලැබෙන්නේ. පැහැදිලිනේ? පැහැදිලි. එහෙනම් අපි ආරම්භ කරමුද? ලැබෙන කාල සීමාව විනාඩියක් බවත් ඔළුවේ තියාගන්න. හරි. හරි. සංගීත රෙඩි? රෙඩි. 3 2 1 ස්ටාර්ට්. කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ පිහිටියේ කොහෙද? 18 සන්නියට සන්නි කීයද? 18 සන්නියට 18යි. මිනිසාට දත් වර්ග කීයක් තිබේද? 4යි. මුහුදේ වෙසෙන විශාලතම ක්ෂීරපායී සත්වයා කවුද? තල්මසා. ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය කුමක්ද? හරි. ප්‍රශ්න පහේ අවසන්. ප්‍රශ්න පහේ අවසන්. ට්‍රයි කරලා බලන්න පුළුවන්ද කියලා. හොඳයි. සංගීත් බැයිද ගන්න? ඒ ගන්න පුළුවන්. මේ ගලවලා දෙන්න. හරි. හරි. කාල වේලාව තව තියෙනවා. නමුත් සංගීත් බෝල ටික දාලත් ඉවරයි. ප්‍රශ්න වලට උත්තර දීලත් ඉවරයි. ලබාගෙන තිබෙන කාල සීමාව තප්පර 42යි. විනාඩියට අඩු කාල සීමාවක් ලබාගෙන තියෙනවා. අපි බලමු. අපි තත්පර සන්නාදයක් ලබා දෙමු. පීනලා බඩ ගාලා දඟලලා ඔට්ටු වෙලා සේරම කරලා බෝල ටික කොමර දාගත්ත. අපි බලමු බෝල කීයක් දාලා තියෙනවද කියලා බාස්කට් දෙකට. සුදු පාට බෝල 3යි 6යි 9යි. කහපාට බෝල 3යි 6යි 10යි. කහපාට බෝල සියල්ලම බාස්කට් එකට දාලා තිනවා. අපි බලමු ලකුණු සංඛ්‍යාව සංගීත ලකුණු කීයක් ලැබෙනවද කියලා. අපි ඊළඟ අවස්ථාව ලබා දෙන්න සූදානම්
මෙහාරට බලමු මෙහාරා කොහොමද මේ අවස්ථාව ලබා ගන්න කියලා මම මෙහාරට තරංගයට ඉදිරිපත් වෙන කලින් පොඩි ඉල්ලීමක් කරන්න කැමතියි වැඩි මෙහෙට ඇදලා යන්න එපා මොකද තුංගල ස්පින් එකේ ආපතේ එක්කෝ මේ සෙට් එකේ කොහේ හරි නැත්නම් මේකේ ඉන රැඳෙයි පොඩ්ඩක් ඒ ගැන අවධානය යොමු කරලා තරංගයට ඉදිරිපත් වෙද්දී කියලා මේනක පොඩි උපදෙසක් දෙන්න හරි අපි එවනම් ඊළඟ අවස්ථාව ලබා දෙන්න සූදානම් මෙහාරට හරි අපි නෙහාරගේ ප්‍රශ්න වලට මම උත්තර දෙදී හිටියේ විරාම අතර වාරේ ප්‍රශ්න කෝටියක් මට ආවා මම ඒ හැම දෙයකටම උත්තර දීලා දැන් බොහොම निराකරණය කරලා දැන් තරඟයට සූදානම් කරලා තිනවා නෙහාර ලෑස්තිනේනේ ප්‍රශ්නකුත් නැන්නේ හරි එහෙනම් අපි ආරම්භ කරමු විනාඩියේ කාල සීමාවක් ලැබෙනවා ප්‍රශ්න වලට උත්තර දෙන්න මතක තියාගන්න සුදු පාට බෝල රතු පාට බාස්කට් එකට කහ පාට බෝල කහ පාට බාස්කට් එකට 3 2 1 start අරලිය මලට පෙති කීයද 5යි කළු ජූලිය පැවැත්තුනේ මොන මාසයේද? ජූලි. කහිරේ පාට මොකද්ද? කහ. දේදුන්නේ පාට කීයද? 7යි. ඉන්දියන් සාගරයේ මුතු ඇටයේ ලංකාවද? ඔව්. හරි. ප්‍රශ්න පහ ඉවරයි. බලමු බෝල ටික අරගෙන දානවා කියලා. හොඳයි. හොඳ තරගයක් ඉතාමත් ඉක්මනින් ලබාගෙන දුන්නා. අර සන්තෝෂයි කියන්නේ අපි හොඳ අත්පුලසන්නාදයක් ලබා දෙමු තප්පර 30කටත් අඩු කාල සීමාවකදී තමයි තප්පර 29කදී තමයි ඒ හැම දෙයක්ම මේකට හරි ආඩම්බර හිතා ගන්න බෑ එයා දිනල වගේ හරි අවස්ථාව හරි 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 අපි අගේ කරන්න ඕන ස්වාමි පුරුෂයෙක් හරි සන්තෝෂයි හරි අපි බලමු ලකුණු සංඛ්‍යාව කොහොමද ලබාගෙන තියෙන්නේ කියලා අවසාන වටේදී ඒ අනුව අපි බලමු සංගීත් නෙහාරා මේ දෙනාගෙන් අවසන් වටේදී ජයග්‍රහණය කරලා තියෙන්නේ කවුද කියලා අපි ඊට කලින් බලන්න ඕනේ බෝල බලන්න දෙයක් නැහැ සේරම දාලානේ තියෙන්නේ බෝල 10 10 5යි හරි ප්‍රශ්නයක් තියෙනවා යම්කිසි ප්‍රශ්නයක් මාට ඉස්මතු වෙලා තියෙනවා කහපාට බෝලයක් මේකේ තියෙනවා අයියෝ යෝ 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 කහපාට බෝලයක් මේකේ තියෙනවා සුදු පාට 3යි අයියෝ යෝ අය සුදු පාට බෝල 10 හරි ඒ කියන්නේ මේකේ තියෙන්නේ කහපාට බෝල 9යි ඔච්චර උත්සාහ කරලත් ඒක තමයි කියන්නේ නෙහරා හොඳයි තරංගේ හොඳයි නමුත් අර කලබලේ වැඩි වුණාමත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා අර මොනවාද කලබල වුණාම කොරස් කටේ අත දා ගන්න බෑ කියලා කතාවක් අහලා තියෙනවද නේද ඔව් බය වෙන්න බෑ ලකුණු භාගයක් අඩු වෙන්නේ ඒකට හේඳ කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ අපි මේ ලකුණු සංඛ්‍යාව අඩු වැඩි වෙලා කොහොමද අවසන් ප්‍රතිඵලය තියෙන්නේ කියලා බලන්න සූදානම් මේ බ්‍රේක් එකෙන් පස්සේ එමනම් වට හතරම අවසන් මට ලැබිලා තිබෙනවා ජයග්‍රාහකයාද ජයග්‍රාහිකාවද අවසන් ප්‍රතිඵලය මට ලැබිලා තිනවා අපි බලමු කවුද ජයග්‍රහණය කරලා තියෙන්නේ කියලා ඊට කලින් මෙනක දැන් අද අපේ පළවෙනි වැඩසටහනට සහභාගී වෙන අවස්ථාව ලැබුණා මොකද හිතන්නේ මේ වැඩසටහන ගැන ඇත්තටම කාලෙකට පස්සේ මේ අපි විනෝදුනා මම හිතන්නේ කියන්නේ සංගීතයේ උදාරි දෙකත් මේ ෆස්ට් ටයිම් අපි මේ විදිහට මේ වගේ දෙයකට සහභාගී වෙන ඉතින් හරි සුහද ශීලී කපල් එකක් ඉතින් හරි ආසයි අපි කවුරු දින්න කවුරු කරදුන ඔව් ඇත්තටම මේනක කිව්වා වගේ දෙරණ පවුල කෙනෙක් හැටියට මම ඉතින් දෙරණ වැඩක් කරත් අනිවාර්යම හොඳ වැඩක්. ඉතින් මම හිතන්නේ ගේම් ෂෝස් වලින් මම සහභාගී වෙලා තියෙන ගේම් ෂෝස් වලින් ඉතාමත් වෙනස්ම ගණේ ගේම් ෂෝ එකක් කරන්න දේවල් තිබුණා. ප්‍රසන්නත් අපි බොහොම ළඟින් හිටවතේ ඉඳුදාරි සංගීත එක්ක මේ වැඩසටහනට සහභාගී වෙන ලැබිච්ච එක ගැන මම ගොඩක් සතුටුයි. උදාරි අලුත් කන්සෙප්ට් එකකට මේ ගේම් එක නිර්මාණය වෙලා තියෙන මේ ගේම් ෂෝ එක. ඉතින් අපි ගොඩක් වාසනාවන්ත නේද නේහාර ෆස්ට් ගේම් එක විදිහට අපිට සහභාගී වෙන්න ලැබුණාට. ඉතින් කලාකාරයන් කලාකරුවන් විදිහට කාර්යබහුල ජීවිතයක් ගත කරලා මේ වගේ එකකට පාටිසිපේට් කරන්න තියෙනවා කියන එකම ලොකු දෙයක්. ඉතින් තෑන්කියු දරන. ගොඩක් එන්ජොයි කළා අපේ අර කිව්වාගේ ෆස්ට් ටයිම් උදාරගේ මගේ මේනක එනහරක් එක මේ ප්‍රෝග්‍රෑම් එකට හපු විශ නියමයි ගේම් එක. ඉතින් හැමෝම මේක එන්ජොයි කරයි කියලා හිතනවා. හරි. එමනම් අපි සූදානම් වෙන්නේ අද දවසේ ජයග්‍රහණය කරලා තියෙන්නේ කවුද කියලා ඔබට කියන්න. පිට පිට බාධක වැඩ ටික කොට උඩ. බලමු කොට උඩ ගියේ කවුද? ජය බාධක ටික ජයග්‍රහණය කළේ කවුද කියලා. ලකුණු සංඛ්‍යාව සංගීත් ලබාගෙන තිබෙනවා ලකුණු. ලකුණු 60ක් ලබාගෙන තිබෙනවා. නෙහාරා නෙහාරා ලබාගෙන තිබෙනවා ලකුණු හැ තමාරා හැ ලකුණු
හැට එක හමාරක් ලබාගන්න ඔයාලුවන් ඔස්සේ මේ හාරා ජයග්‍රහණය කරනවා අපි හොඳ අකුල සන්නාදයක් නැවතත් ඇයට ලබා දෙමුකෝ මම තමයි ගියා ගන්න ඔව් හිටියා එකයි මම දැක්කා ඉස්ස වගේ පැන පැන හෙට මෙට ඔව් ඒක තමයි ඒ කියන්නේ අර මේ මොනවාද උස මහත විස බීජ කියලා කතාවකුත් තියෙනවානේ කවුද කියන්නේ හරි එවනම් අපි මේ විදිහට අපේ පළවෙනි වැඩසටහන හමාර කරනවා අපි ලබන සතියේ ඔබ වෙතට වෙනස්ම මීට වඩා වෙනස් වූ ගේම්ස් රැගෙන ඔබේ නිවසට අපි එන්න සූදානම්ව ඉන්නවා මේ නිකන් නෙමේ අපි ගීතයක් වාදනය කරනවා පොඩි ඩාන්ස් එකක් දාලා බොහොම සතුටින් ඉස්සර යමු මේ පිට පිට බාධක වැඩ ටික කොට උඩ சக்கரம் போல மனசு சுத்தர வேளை சுரங்க நிக்க மால கனவா பருமானம் துணி துவைக்கது மேகம் விலகு பொகுத்த சோகம் நிவா